ജീവിതത്തെ අදත් ඔයගලකට එලා ඉන්නේ දවසේ පසවක්ම විනාඩි කිහිපයක් එක්ක හොට් රෙසිපිට එක තමයි ඔයගලකට එලා ඉන්නේ අදත් අපි එක්කන් ඇවිල්ලා ඉන්නවා මෙතෙන්ට chef ඉන්දිකව මොනවාද chef අපි අද හදන්නේ රුක්සනා අපි අද ISO එකක් වෙනස් විදිහකට බෙදගන්න තමයි කියලා දෙන්න යන්නේ මොකද ISO කිව්වම රුක්සනා ISO level කාලා තියෙනවා ඔව් කාලා ISO පරි කාලා තියෙනවා ඔයා හබල පෙති වල දාපු ඉස්සෝ කාලා තියෙනවද මම නම් කාලා නැහැ ඔගල කාලා තියෙනවද හබල පෙති කාලත් නැහැ හබල පෙති කියන්නේ මේ අතර මොනවත් දෙයක් මොකද දේශීයේ අපේ ඉස්සර මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා පැවතෙන ගුණාත්මක ආහාරයක් ඉතින් මම හිතුවා මේක ප්‍රයෝජන ගන්න අරගෙන අපි ඉස්සෝක කොහොමද බෙදගන්නේ කියලා අපි කියලා දෙන්න අපිට ඒකට අවශ්‍ය වෙන ඉස්සෝ ටිකක් පොතු ගලව ගන්න ඕනේ මේකේ පොතු කුමරලා නැට්ට විතරක් අපි මෙහෙම තියලා තියෙන්නේ අපිට මේකට රුක්සන අවශ්‍ය වෙනවා පාන් පිටි තවරණය දෙහි ගම් මිරිස් කුඩු සුදු ලුණු අඹරාගත්තු ඒ වගේම සීනි අපිට හබල පෙති ටිකක් අවශ්‍ය වෙනවා මේ විස්සට දවට ගන්න ඉතින් අපි බලමු කොහොමද මේක හදන්න කියලා මුලින්ම අපි දෙහි පොඩ්ඩක් මොකද ඉස්සෝ කිව්වහම ඉස්සොත් එක්ක बहुत संबंध दही दही व्यक्तना तो फिर सीजन कर गम्मी इसको सुधुड़ी पाचिका बहुत पाचि पाचिका वेड बहुम प्रश्न सर එකේ ලුණු නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා ජීවිතේ. ඒ නිසා අපි ලුණු පරිස්සමෙන් පාවිච්චි කරනවා. දැන් අපි ටික කරගන්න ඇති විදිහට ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. සීසන් කරලා තියෙන්නේ. දැන් අපි මේ බැටර් එකෙන් පොඩ්ඩක් අරගෙන මේ බැටර් එක අපි මේ පිටි තවරණය මේ රුක්සනා මේකට දාගන්නේ අපිට මේ හබල පිටි මේකට ලුණු දවටෙන්න අවශ්‍ය නිසා. දැන් අපි හබල පිටි කි මේ විදිහට ඉස්සව ලෝඩ කරනවා. දැන් අපි උත්සාහන මේක තෙල් එක හොඳට අත් වෙලා තියෙන්නේ ඊට පස්සේ ගැඹුරු තෙලේ මේ බැද ගන්නවා තාමත් ලස්සන දර්ශනයක් අපිට එන්නේ මේක බැද්දාට පස්සේ වෙනස්ම හැඩයක් එයි කියලා මට හිතෙනවා ඒ වගේම තාමත් රසවත් සහ ගුණවත් මේ ඉස්සෝ කියන දේ ගොඩක් වෙලා අපි මොන ක්‍රමයකට හදුවත් බැද ගන්න කුක් කර ගන්න ඕනේ නැහැ ගොඩක් වෙලා උයා ගන්න ලිපේ තියා ගන්න ඕනේ නැහැ බොහොම ඉක්මනට මේ ඉස්සෝ කියන ආහාරය පිළිල කර ගන්න පුළුවන් දැන් ඉස්සෝ බැදලා පණි කර මේ විසිතුරු භාණ්ඩයක් වගේ පේනවා ඒක තමයි මම ආයෙ කලින් කිව්වේ බොහොම විසිතුරු දර්ශනයක් තමයි අපිට මේකට එන්නේ දැන් උසාන මේක හදලා ඉවරයි දැන් මම ඔයාලට දෙනවා ඔයකනම් ජීවිතය තුලින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ ඕගලන්ට gedirthma කරගන්න පුළුවන් රූපලාවන සත්කාරයක් ස්වභාවික රූපලාවන සත්කාරයක් කොහොමද කරගන්නේ කියලා කියලා දෙන්නයි. ඉතින් මමද කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නේ ඕගලන්ගේ අත්වල සහ දෙපා වලට තියෙන මරුණ සම ඉවත් කරලා අත් සහ දෙපා පැහැපත් කරගන්න ආකාරයේ රූපලාවන සත්කාරයක්. ඉතින් අපි බලමු මොනවාද අපි මේකට උපයෝග කරගන්නේ කියලා. මේ සඳහා අපි උපයෝග කරගන්නේ ලුණු කුඩු සහ ඔලිව් ඔයිල්. අපි බලමු මේ දෙක එකතු කරලා කොහොමද මේ රූපලාවන සත්කාරය කරන්න කියලා. අපි ලුණු කුඩු තේ හැඳි දෙකක් ඕගලන්ගේ අත්වලටත් කකුලටත් අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට ඒක මිශ්‍ර කර ඒ දේ මිශ්‍ර කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ඔලිව් ඔයිල්
මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. මොකද ඇත්තටම හැම දෙයක්ම හොඳින් මිශ්‍ර කර ගැනීමෙන් තමයි අපිට හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට හොඳට මිශ්‍ර කරගත්ත මේ මිශ්‍රණය තමයි අපි අතේ ගන්න සූදානම් වෙන්නේ. හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ අපි විනාඩි 10ක් පමණ. මොකද විනාඩි 10ක් විතර ස්ක්‍රබ් කර ගැනීම තුලින් තමයි ඕගලන්ට පුළුවන් වෙන්නේ හැම මැරුණ ශෛල ඉවත් කරගන්න. ඔලිව් ඔයිල් වලින් හැමට පෝෂණයක් ලැබෙන අතර ලුණු තුලින් ඕගලන්ගේ මැරුණ හැම ඉවත් කරනවා. ඉතින් මේ සත්කාරය ඕගලන්ට අත් දෙකටයි කකුල් දෙකටයි කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද අත් සහ දෙපා කියන දේවල් ගැන සැලකිලිම නොවන කෙනෙක්ට මේක පහසුවෙන් කරගන්න පුළුවන්. ඕගලන්ට ඕගලන්ගේ රූපලාවන්‍ය ගැන සැලකිලිමත් වෙනවා නම් මේක ගෙදරදිම ඉක්මනින් කරගන්න පුළුවන් රූපලාවල සත්කාරය. මේ ආකාරයෙන් විනාඩි 10ක් පමණ ස්ක්‍රබ් කිරීමෙන් පසුව ඕගලන්ට පුළුවන් මේ පිරිසුදු වතුරෙන් හොදලා ඉවත් කරගත්ත අත් සහ දෙපා වලට මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න. ඉතින් මෙවැනි වූ ආකාරයේ රූපලාවන සත්කාරයක් තුළින් අපි නැවත හමු වෙමු රස විඳින ජීවිතේ. හොට් රෙසිපිත් එක්ක අපි අදත් කියලා දෙන වෙන්දා වගේම රසවත්ම රසවත් ආහාරයක් ඉතාලන්න කෙටි කාලයක් තුළදී ඔයගලන්ට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් චෙෆ් අද අපි මොනවද හදන්නේ? ඉතින් රුෂාංග වගේ අද අපි හදන්නේ අතුරු පසක්. හරි. ඉතින් අතුරු පසක් වන් බිස්කට් තියෙනවා, බටර් තියෙනවා, අයිස් ෂුගර් තියෙනවා. මං කියන මොනවද හදන්නේ? ඔව් කියන්න බලන්න. බිස්කට්. ඔව් හදන්න. චොකලට් බිස්කට් පුඩින් එක තමයි හදන්නේ. ඉතින් මට උදව් වෙනවා රුක්ෂාන තමයි මේවා අද හදන්නේ. ඔයගලන්ට දෙන්නයි දැන් රුක්ෂාන හදන විදිය. හරි, එහෙනම් අපි පටන් ගමු නේද? හරි, ඉතින් අපි දැන් හදන විදිය පෙන්නමු. බටර් ග්‍රෑම් 250යි, වගේම ආජින් සුගර් ග්‍රෑම් 200යි, මේක බීට් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මේක හොඳින් බීට් කරගන්න ඕනේ. අපි මේක උස්සන ක්‍රීම් එකක් විදිහට හොඳට බීට් කරගන්න ඕනේ. මේ අපි මේකට එකතු කරේ බටරුයි අයිසින් සුගරයි. ඉතින් මේක හොඳට පස්සේ අපි ටිකක් මේක බීට් වුණාන් පස්සේ තමයි අපි ස්පීඩ් එක වැඩි කරන්නේ. හොඳට මේක බීට් කරගන්න ඕනේ. මුලදී ඇරියදී ෆ්ලෝ එකේ තමයි අපි, ඒ කියන්නේ අඩු වේගෙන් තමයි මේක බීට් කරගන්නේ. අපි ටිකක් වේගය වැඩි කරගන්න ඕනේ. හොඳට අපි මේක ක්‍රීම් එකක් විදිහට හොඳට බීට් කරගන්න ඕනේ. හරි, දැන් ඉතින් රුක්ෂාන මට සහයෝගය පොඩ්ඩක් දෙන්න ඕනේ මේක බීට් කරන්න. ඉතින් ඒ අතරතුර අපි වැනිලා සෝස් එක, ඒ වගේම චොකලට් සෝස් සෝස් එකක් මේකට දාගන්න ඕනේ. ඉතින් හොඳට අපි ඔක ක්‍රීම් වෙනකන් බීට් කරගන්න ඕනේ. හරි, ඉතින් මෙන්න මේ විදිහට අපි බීට් කරගත්තා. ඉතින් දැන් අපිට තියෙන්නේ ස්ටෝප් පුඩින් එක හදාගන්න. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේන ඇති මොන මේ විදිහට ක්‍රීම් එකක් වගේ අපි මේක හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් අපිට පුළුවන්
උත්සව ඒ කියන්නේ ඔයගොල්ලන් උත්සව අවස්ථාවලදී ඒතර මක්ක සාදයකදී මේ වගේ ඩෙසර්ට් එකක් හදලා පිළිගන්න. ඉතින් අද අපි හදන්නේ මෙන්න මේ බෝල් එකට. ඉතින් ඔයගොල්ලන් ඉන්න කට්ටිය අනුව ප්‍රමාණය තීරණය කරන්න. ඉතින් ඊට පස්සේ ඉස්සල්ලාම මේ ටික දාලා දාන්න පුළුවන්. අපි මේක තට්ටු තට්ටු දාන්න ඉන්න. ඊට පස්සේ අපි වාජනේ ප්‍රමාණය අනුව තට්ටු තිරණය වෙනවා. සෝස් එක. ඔව්. සෝස් එක මේ සෝස් එක අපි. උත්සාහ කරන්න මේ වගේ රසවත් ආහාර අපිත් එක්ක දෙලා හදන්න. අපිත් අඩු බොහොම ස්තුතියි අපිට මේක හදන්න කියලා දුන්නට. මාත් ඉගෙන ගත්තා. ඉතින් ඔයගලත් උත්සාහ කරලා ඊළඟ දවසේ අපිත් එකතු වෙන්න. හතරට ඇසීදෙන ජීවිතයෙන් මං ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ හිසට කරගන්න පුළුවන් සත්කාරයක් ගැන. මේ සඳහා අපි පොල්තෙල් විටමින් E භාවිතා කරනවා. අපිට ඕනම් මේ වෙනුවට තැඹිලි තෙල් උනත් භාවිතා කරන්න පුළුවන්. විටමින් E කරලා මේ විදිහට පොල්තෙල් වලට අපි මිශ්‍ර කරගන්න ඕනේ. ඊට අවශ්‍ය නම් කරල් දෙකක් උනත් උදා ගන්න පුළුවන්. පසු අපි මේ විදිහට පුළුම් භාවිතා කරලා හිස් කබලේ හොඳට ආලේප කරගන්න ඕනේ. හිස් කබලේ හොඳින් ආලේප කරගන්න පුළුවන්. මේ ඔයිල් ට්‍රීට්මෙන්ට් එක කිරීමෙන් අපිට ගොඩක් වාසි තියෙනවා. අපේ කෙස් ගැස් හැලීම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම හිස් කබලේ වේලුණු ගතිය, හිස්සොරි ගතිය අපිට අඩු කරගන්න පුළුවන්. මේ විදිහට අපි මුළු හිස් කබලෙම ගාගත්තට පස්සේ අපි හොඳින් මසාජ් කරන්න ඕනේ. මුලින්ම මේ බෙල්ල ප්‍රදේශයෙන් පටන් අරගෙන අපි හිස් කබල මුදුනට හිමින් 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 මේ විදියට ඇඟිලි තුඩු ගෙනියන්න ඕනේ. නැවතත් මේ විදියට සෙමින් සෙමින් විනාඩි 10ක් පමණ අපි මසාජ් එක කරන්න ඕනේ. මේ ආකාරයට අපි හිසේ ඉදිරි ප්‍රදේශයත් මසාජ් කිරීම කරන්න ඕනේ. නැවතත් බෙල්ල ප්‍රදේශයෙන් පටන්ගෙන කලින් පරිදිම අපි මසාජ් එක විනාඩි 10ක් පමණ කරගෙන යන්න ඕනේ. මේ විදියට විනාඩි 10ක් මසාජ් කිරීමෙන් පස්සේ අපිට පුළුවන් ඇල් වතුරෙන් හිසකෙස් සෝදා ගන්න. මේ විදිහට ඔයිල් ට්‍රීට්මන්ට් එක කරලා ඔයගොල්ලෝ ගෙදරදී ඔයගොල්ලගේ කොණ්ඩේ ලස්සනට තියාගන්න උත්සාහ කරන්න. Good morning,
ආදරණීය ප්‍රේක්ෂකයන් ඔබ සැමට අද දවස හිතාමත් හොඳ දවසක් වෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා ඇති හොට් රෙසිපි වැඩසටහන තුලින් මොන වගේ විවිධත්වයක් එක්ක අලුත්ම කෑමක් අපි ගෙනල්ලා තියෙනවද කියලා. ඒක මම නම් ඇත්තටම දන්නේ මමත් දැන් බලාගෙන ඉන්නවා chef එන ගාන chef ආපු ගමන් එයාගෙන් අහන්න. දැන් chef එවිලා ඉන්නේ අපි එයාගෙන්ම අහමු. ආයිබෝන් chef. ආයිබෝන්. ඉතින් කොහොමද දවස අද ඔයාට? අද හොඳයි. ඔයා කලින් දවසේ මට කියලා තිබ්බා ස්පයිසි තමයි කන්න ආස කියලා. ඔව්. මම අද වෙනලා දෙනවා. ඔයාට විශේෂයෙන් කන්න සහ ප්‍රේක්ෂකයන්ටත් ඈ සැරට කන්න පුළුවන් බටර් ෆ්‍රයිඩ් අනියන් රින්ස් එකක්. ඒ කියන්නේ සැරට කන්න කැමති මං වගේ හොඳ ළමයින්ට. හොඳ ළමයින්ට. ඔව්. ඒ කියන්නේ කූල් ළමයින්ට නේ මං වගේ. හරි එහෙනම් අපි දෙපාරක් හිතන්න ඕනේ ඒක බලන්න. ආ එහෙමද? හරි එහෙනම් අපි අද දවසේ කෑම හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මුලින්ම බලාගමු නේද චේ? ඔව්. අපිට අවශ්‍යයි අනියන් රින්ස්. ඒ වගේම අවුමිරිස්. චොප් කරලා තියෙනවා. ඊට පස්සේ ඒක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන්නේ. ඊළඟට අපි බැටර් එකක් හදනවා. මේක බැටර් ෆ්‍රයිඩ් කරන්න. ඒකට අපිට අවශ්‍යයි පාම් පිටි. කෝන් ෆ්ලෝර්. බේකින් පවුඩර්. බිත්තර. ලුණු. එහෙනම් අපි දැන් හදන්න පටන් ගමු නේද චේ? හයි. අපි බැටර් එක හදන්න යන්නේ. දැන් අපි ඇත්තටම වෙන්දට අපි ගන්න බෝල් එකක් අරගෙන බිස්ක එකෙන් බද්දලා තමයි බැටරි එක හදාගන්නේ. ඔව්. ඉතින් අපිට ලේසි බ්ලෙන්ඩර් එකකින් අපිට බ්ලෙන්ඩර් ජග් එකක් අරගෙන මැෂින් එකක් අරගෙන අපිට පුළුවන් ඉක්මනින් හදාගන්න. අපි මුලින්ම පාම් පිටි මේකට එකතු කරගන්න. පාම් පිටි සාමාන්‍ය ග්‍රෑම් 100ක්ද? හ්ම්. ඊට සමානවම අපි කෝන් ෆ්ලෝර් දාගන්න. තිල් කුපිටි ඊළඟට අපිට පුළුවන් ඒකට බිත්තර එකතු කරගන්න. එකතු කරගත්තා. ලුණු සාමාන්‍ය හැඳි භාගයක් විතර. ඊට පස්සේ බේකින් පවුඩර්. බේකින් පවුඩර් ඇවිල්ලා බොහොම ප්‍රයෝජනෙට පාවිච්චි කරනවා නම් සාමාන්‍ය ටිකක් හතරෙන් එකක් වගේ. හා බේකින් පවුඩර් ඊට පස්සේ පිරිසිදු වතුර කෝපයක්. කෝපයක්ම අවශ්‍ය වෙන්නේ අපිට පදම දාගන්න. සාමාන්‍ය දැන් ගන්න පුළුවන් බ්ලෙන්ඩර් එකේ මුලින්ම ෆස්ට් එක දාලා බලන්න. දැන් මහන්සිත් නැහැ අග්ගාලා මේකේ නැත්තම් මිස් කර කර වැඩ වැඩ කරන්න. ඉතාම ලේසි ඉක්මනට හදා ගන්න පුළුවන් බැටරි එක උනත් නැග්ගලා අපි ගත්තා අවශ්‍ය කරන බෝල් එකක් අරගෙන ඒකට දා ගන්න පුළුවන්. රයිට්. අපි දැන් බ්ලෙන්ඩ් කරගත්ත බැටරි එක මේකට දා ගන්න. ඊට පස්සේ අපි මේක අපි ස්පයිසි කිව්වනේ. ඔව්. ඒකෙන්ද අපි එකතු කරනවා මේකට අවුමිරිස්. චොප් කරගත්ත අවුමිරිස් ටික මේකට එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය ක්‍රම විදියට දා ගන්න පුළුවන්. ගොඩක් දා ගන්න. වැඩි. වැඩින් දාල් බලමු අපි. අපි දැන් ඉතින් නදකන්නේ. ඔව්. හරි. ඊට පස්සේ අපි කලවම් කරගන්න ඕන. දැන් අපි බැටරියකට ලෑස්ති අපි. මේ විදිහට හදාගත්ත බැටරිය එක. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට අනියන් රින්ස් බැටරිය එකට එකතු කරගන්නවා. එකතු කරගෙන තෙල් එක දැන් ටික ටික රත් වෙලා එනවා. මේ හැම එකේම අපි තෙල් එක ගොඩක් රත් කරන්නේ. ගානකට තමයි රත් වෙන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේකට හරි නංජි දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට බැදිලා තියෙන මේක. මේකට අර গোল্ডන් බ්‍රවුන් කලර් එක එන්න. එතම ලස්සන පාටක් වෙලා තිනවා ඇචේ. එහෙනම් අපි දැන් වා ගන්න වෙලාව හරි නේද? ඔව්. දැන් අපිට පුළුවන්. දැන් අපි බැදගත්ත අනියන් රින්ස් මේ ගන්නට දාමු. ලස්සනට. ලස්සනට. දැන් අපි හැම වෙලාවෙම කෑමක් හදනකොට පහක් තියෙනවා. ප්‍රධාන වර්ග පහක් තියෙනවා. මේ පහ ඇතුළත් වෙන්න ඕනේ. මොනවද මේ පහ? එක පිරිසුදුකම්. කෑමක පිරිසුදුකම් ඉතාම වැදගත්ම එක. වැදගත්ම දේ. ඊට දෙක සුවඳ. සුවඳ එනවා. සුවඳ එනකොටම අපිට කන්න හිතෙනවා නේ. ඔව් දැන් මටත් සුවඳ එනවා කන්න හිතෙනවා මටත්. ඔව්. එතකොට තුන්වෙනි එක
ඔයා කියනවා දෙක දෙක තුන. දැන් මම තුන් වෙන එක මම කියනවා. ආ තුන. තුන ඇවිල්ලා අලංකාරය ලස්සන. ඔව්. පෙනුම තියෙන්න ඕන. ඒක තමයි මම මේ මිරිස් කරලකුත් බැදගත්තේ ඔයාලට. දැන් හතර. හතර. මේකේ තියෙන රස. පස්සෙනේක ගුණාත්මකභාවය. මේ පහ ඇතුළත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම කෑමක් හදනකොට. දැන් බලන්න අපිට ලස්සනට ප්‍රසන්ට් කරන්න පුළුවන් කාට හරි. බටර්ෆ්ලයිඩ් අනියන් රින්ස් ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන්. ඔයා කියපු පහම මේකේ අඩංගු වෙලා තියෙනවා. අඩංගු වෙලාද කියලා කාලා බලන්න ඕන රස තියෙනවද කියලා. ඈ ලස්සන තියෙනවා දැන්. ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් පිරිසුදුව හැදුවා. එහෙමයි මෙහෙමයි. පිරිසුදුව හැදුවා මම දැක්කා. සුවඳයි මට දැනෙනවා. දැන් රස තව ටිකකින් බලන්න යන්නේ. ගුණ තියෙනවා කියලා නම් මං හිතනවා. සා ඉතා අලංකාරයි ලස්සනයි. දැන් මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මං දැන් කන්න යනවා. අපෝ නම කියමු මේකේ. මේක බටර්ෆ්ලයිඩ් අනියන් රින්ග්ස්. ස්පයිසි බටර්ෆ්ලයිඩ් අනියන් රින්ග්ස්. ස්පයිසි බටර්ෆ්ලයිඩ් අනියන් රින්ග්ස් තමයි මං කන්න යන්නේ. ඒ කියන්නේ රින්ග්ස් කියලා ඇඟිල්ලේ දාගන්න පුළුවන්ද? පුළුවන්. රින්ග්ස් තරම් කණේ වුණා දාගන්න පුළුවන්. ආ හරි. දැන් මං රස බලන්න යන්නේ. අන්තමයි චෙෆ්. ගොඩක් රසයි. අතරම ගොඩක් රසයි. දැන් චෙෆ් මේ සිස්ටම් එකටම අනියන් කියන්නේ අනියන් නැතුව වෙන මොනවාරි පාවිච්චි කරගන්න පුළුවන්ද කියලා. ඔයාලට පුළුවන් ඕනනම් කැරට්. වෙජිටබල් වගේ රින්ස් නෙමෙයි. ඉතින් අපිට ඕනනම් වෙන කට්ටයක් කපලා මේ විදිහට බෙදගන්න පුළුවන් මේ බැටර් එකේ. ස්පයිසි කරගන්න ග්‍රීන් චිලි එකතු කරලා හැමදාම හොට් රෙසිපිත් එක්ක ඉන්න ගෘහණියන්ට මේක ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක්. ඕන්න ස්පයිසි බටර් ෆ්‍රයිඩ් අනියන් රින්ග්ස් අපි හැදුවා. රස බැලුවා. ඔයාලත් අනිවාර්යෙන් මේක ගෙදර හදලා බලන්න, රස බලන්න. අද දවසේ ඉතාමත් වෙනස් වූ කෑම වට්ටෝරුවක් අපිට හදලා පෙන්නපු චෙෆ්ට බොහොම ස්තුතියි. රොම්බ නන්රි. රස කෑමක් අපි හදලා බැලුවා. ඉතින් අපි ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට අද වගේම හැමදාමත් හොට් රෙසිපි වැඩසටහනත් එකතු වෙලා හිටියනම් මේ වගේ වෙනස් වූ කෑම හැමදාම බලා ගන්න පුළුවන්, ගෙදර හදා ගන්නත් පුළුවන්. එහෙනම් අදට අපි සමු ගන්නවා. බයි.